අයිබෝවන් අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහන පටන් ගන්න හිතුවේ ලස්සන පද පේලියකින් මේක මට හම්බුනේ Facebook එකේ උඩට පල්ලෙහාට යන ගම ඒක ලියලා තිබුණේ මන්දෝදරි ඇයට වෙන නමක් තියනවාද කියලා නම් මම දන්නේ නැහැ හැබැයි ඇයගේ නමින් තමයි ලියලා තිබුණේ විඳින කල ජීවිතේ මග හැරෙන්නට ඇති කෑම නින්දත් පවා කැප කළා නිම් නැති සැමරුමක් මතකයක මෙදානම් සතුටු ඇති මගේ ගමනේ මෙදා රජින වීහි නැහෙමි අද අපි කතා කරන්න තෝරගත්ත කතානායිකාවත් මේ වගේ අනන්ත අප්‍රමාණ නිින්ද කැප කරලා තමන්ගේ කෑම වේල කැප කරලා මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ජය ගනිමින් ඉන්න කෙනෙක් ඇය කාවින්දි සංජානා අයිබෝන් කාවින්දි අපි කාවින්දි සංජානා කියලා ඇයව අහලම නෑ මං හිතන ඉස්කෝලේ කාලේ යාළුව ඇහුව අහල ඇති අපි සමාජ මාධ්‍යයේ ඉන්න අය දන්න අය දන්නේ කාවින්දි සංජානා කියලා නෙමෙයි නේද කවුරු කියලාද දන්නේ ෂයිනි කියලා තමයි දන්නේ දැන් මේ ෂයිනි කියලා කොහොමද මේ කාවින්දි ෂයිනිව කරගත්තේ ඒක අක්ක මගේ බ්‍රෑන්ඩ් නේම් එක විදිහට මම තෝරගත්තේ ෂයිනි ක්‍රියේෂන්ස් කියලා තමයි තියෙන්නේ කියන්නේ මං ඒක දැම්මේ දීප්තිමත් නිර්මාණ කියන අදහසෙන් ආහා ඉතින් පස්සේ කාලෙක මට ලෝගෝ එකක් වගේ ඕන වෙනකොට ෂයිනි කියන එක මං ක්‍රියේෂන් එක අයින් කරලා ෂයිනි කියන එක පාවිච්චි කරා දැන් එතකොට ඊට පස්සේ දිගටම නික්නේම් එකුනේ ෂයිනි දැන් මේ ෂයිනි පුංචි කාලේ හීන දැකේ කවුරු වෙන්නද පුංචි කාලේ හීන දැක්කේ බැංකුවේ බැංක් මැනේජර් කෙනෙක් වෙන්න තමයි හීන එහෙම පවුලේ කවුරු හරි බැංකුවක හිටියද කොහොමද ඒ ආසාව ආවේ එහෙම නෑ අක්ක ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මං ඉගෙන ගත්ත දේවල් එක සාර බැංක් මැනේජර් කෙනෙක් කියද්දි ටිකක් අර කියනවා අපේ ඉතින් ඒක නිසා මට ඒක හිතට ගොඩක් තදින් තිබුණා ඒකත් එක මං ඒ වෙනුවෙන් තමයි ඉගෙන ගත්තේ හැමදේම කරේ පස්සේ කාලෙක ෂයිනි ෂයිනි වුණා ෂයිනි හරි ලස්සන ගෙතුම් කාරියක් ඇත්තටම මොකද්ද මේ ව්‍යාපාරය මොනාගින්ද මේ ගෙතුම් වැඩ කරන්නේ හරි ලස්සන ලස්සන ඒවා දකිනවා අපි අක්කම ත්‍රෙඩ් කිහිපයක් පාවිච්චි කරනවා ඒ කියන්නේ බෑග්ස් වලට වෙනම ත්‍රෙඩ් එකක් එතකොට ඒ කියන්නේ බෑග් නිර්මාණ කරනවා ඔව් එතකොට ඇඳුම් නිර්මාණ කරනවා එතකොට ඒකේ කිමොන කියන්නේ කාඩිගන්ස් වලට වෙනම එම්බ්‍රොයිඩර් කරන ඒවා ඉතින් ඒ වගේ ගොඩක් කලෙක්ෂන් ඉස්සර මහා කාර්යයක් ගෙතුම් කාර්යයක් ඔක්කොම එකට තියෙනවා ඒ කියන්නේ නේද එතකොට දැන් මේ බැංකුවක මැනේජර් කෙනෙක් වෙන්න හිටපු කෙනා කොහොමද මේ ගෙතුම් කාර්යයක් වෙන්නේ ඒකට ඇත්තටම කියන්නේ ඒකේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මගේ පුංචි හා එයා ටීචර් කෙනෙක් අම්මගේ නංගි අම්මගේ නංගිල හරි එකතුයි නේද ඉතින් චූටි කාලේ ඉඳන් එයා තමයි මට ඉගැන්නුවේ ඉතින් මං එහෙ අනේනකොට එයා ලස්සන රේන්ද මං යනකොට ඉතින් ගොතනවා මට හරි ආසයි ඉතින් ඒක දැක්කට පස්සේ ඉතින් ඒ හින්දා මං ඉතින් ඒක පැත්තට චුට්ටක් නැඹුරු වුණා දැන් ඒ කියන්නේ ෂයිනි පුංචි කාලේ ඉඳන් ගොතන්න ඔය කටුව අරගෙන පුරුදු නාද නෑක මම ඒ ලෙවල් ඉවර වෙලා කටුවනේ මං හරි දන්නේ වචන කියනවා ඒ ලෙවල් ඉවර වෙලා තමයි ගොතන්න පුරුදුනේ ආහා ඒ වෙනකන් ගොතන්න පුරුදුන්නේ නැහැ දකින්නවා ගොතනවා කියලා අම්මට ගොතන්න පුළුවන්ද ඔව් ආයිගේ අම්මගේ ෆැමිලි එකේ ඔක්කොම ගොතන්න ගොතන්න මහන්න එහෙන කෙලින්ම ජාන වලින් ඇවිල්ලා තියෙන ෂයිනිට මමත් ෂයිනි කියලාම කතා කරනවා හැමෝම කතා කරන්නේ ඒක ඊට පස්සේ දැන් මොකද වෙන්නේ දැන් මේක බිස්නස් එකක් විදිහට පටන් ගන්නවා කියලාම පුරුදු වුණාද කොහොමද මේ පුරුදු වෙන්නේ මුලින්ම කිමට තිබුණේ ආසාවක් ඒ කියන්නේ මම දන්නේ නැති දෙයක් අර අමුතු දෙයක් මට ඒක දකින්නකොට හරි ලස්සනයි ඉතින් ඒ හින්දා මම ඒක පුරුදු වෙන්න ඕන කමක් තිබුණා ඉතින් ඉගෙන ගන්න දේවල් එක්ක පොඩක් ඒක අතපසු වෙනවා ඊට පස්සේ ඉගෙන ගන්න ඔය ඒ ලෙවල් වලින් පස්සේනේ ගොතන් ඉගෙන ගන්නවා කිව්වේ දැන් මොකද්ද කරේ ඒ ලෙවල් වලින් පස්සේ මං ෆයිනන්ස් කම්පැනි එකක වැඩ කරා. ආහ් ට්‍රේනින්ග් ගියා. ඔව්. හා. එතකොට ඒ ලෙවලින් පස්සේ ඉතින් ඒත් එක්ක මම කෝස් එකක් කරා. මොකද තාත්තට උරුනේ මං හොඳට ඉගෙන ගන්න එහෙම. තාත්ත මොනවද කරන්නේ? තාත්ත හමුදාවේ. ආ ඒ කියන්නේ කියන්න මේකේ ඩිසිප්ලින් ටික ගෙදර තියෙන්න ඕනද? නිකුත් බෑ අර ඒ කියන්නේ එයා මට හරි ආදරේ. ඉතින් එයා මට නිකුත් නැහැ. මං මට ආදරේ ගොඩක්. ඉතින් ඒ වුණාට එයා කැමති නැහැ කොහොමත් අර ගොතන ඒ වගේ දේවල් මූලික විදියට කරනවට මුල් දවස්වල කැමති නැහැ නෑ හා හා
බිස්නස් එක පටන් ගන්නත් මාස 3ක් විතර යනකන් යා කතාවක්වත් තිබ්බේ නැහැ ඒකන. එයා එතකොටත් මට ජොබ් හෙව්වා. ආ ඔයා දැන් CV එක ගිහලා දානවා. මට හොරෙන් ගිහලා CV එක දානවා. මට කියන්නේ අම්මට විතරක් කියනවා. මොකද නෑ. දැන් ඉන්ටර්විව් එහෙම ආවද එහෙම හොරෙන් CV එක දාපුවාට? ඔව් සමහර ඒවාට ආවා. තාත්තා කිව්වා මේ ටීචින් එහෙම දාමු කියලා කිව්වා. මම ඉතින් බෑ කියලා ඇඬුවා. ඉතින් එහෙම තමයික මේ දැන් චයිනීට කොයි වෙලාවවත් හිතුන්නේ නැද්ද දැන් ගොතනක වෙනයි හැබැයි දැන් බැංකු මැනේජර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉඳලා කවදා හරි එතනට යනවා දැන් ඩිප්ලෝමා එකක් කරා කියලා නේද කිව්වේ වෙන පාඨමාලාවක් හදාරුවා කියලා නේ කිව්වේ එතකොට දැන් ඒ ඔස්සේ ගිහලා ඉස්සරහට යනවා මම ජොබ් එකක් කරනවා කියන තැන හිටියේ නැද්ද අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඇත්තටම කොවිඩ් වෙනකම්ම 2019 20 වගේ වෙනකම්ම ඒ මතේම තමයි මං හිටියේ ජොබ් එකක් කරන්න. ඉතින් කොවිඩ් වලින් පස්සේ ඇත්තටම අර හැම දෙයකම හොඳ පැත්තක් තියෙනවානේ. ඉතින් කොවිඩ් වලට හිරු කියන්නේ ගෙවද්දර අපි ඉන්නේ මාස ගානක් එක දිගට ස්ටඩි කරන්න නැහැ. ඉතින් එතකොට තමයි මට අයිඩියා එකක් ආවේ මම මේක දන්න දේ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මට හිතුනේ මං සල්ලි ටිකක් එකතු කරගෙන නිකන් මං එතකොටත් මං හිතුවේ නැහැ. මං හිතුවේ ටික කාලෙක කියන එක ඔළුවේ නැහැ. ඔව් ටික කාලෙකට මේක මෙයා වෙනකන් මට ටිකක් අපි කියන්නේ රටේ තත්ත්වෙත් එක්ක දැන් අපිට ජොබ් කරන්න හිටම හිට යන්න බෑ. බෑ. ඔව්. ඉතින් අපි ඉන්නේ ඉර වෙලා ගෙවල් වල. එතකොට මට හිතුණා මේක ඔන්ලයින් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා. ඒත් මං හිතුවේ නැහැ මට ලොකු කස්ටමර් බේස් එකක් හදන්න පුළුවන්. අර ඒ දවස්වල ලොකුවට එහෙම නැහනේ. දැන් කොයි කාලෙද පුරුදුනේ මේ ගොතනේක කියන්නේ පුරුදු පළවෙනියටම අරගෙන වාඩි වෙලා මම දැන් ගොතනවා. කියලා පුරුදු වෙන්න ගත්තේ. ඒක මම 2000 හරියටම 2016 එහෙම තිබුණට මම ඒක අතෑරියා. ගොඩක් දවස් වෙනකම් මාස ගානක් වෙනකම් මට ඕනේ නෑ. මොකෝ. හරි අමාරුයි ඒක මට මුලින්ම. හා පුංචිකෙන් අහගත්තේ. ඔව් ඊට පස්සේ අම්මා කියලා දුන්නා. ඉතින් අනේ ළමයා ඕම නම් බෑ පුරුදු වෙන්න ඕම අතෑරලා බෑ කිව්වද? ඒගොල්ලෝ අර ගොඩක් පුෂ් කරන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ කරන දේවල් දැක්කහම හරි ආසයි. කියන්නේ පුංචි හරි ලස්සනට මට හොඳට මතක කළු පාට රේන්දයක් මං හිතන්නේ ඒ ක්වොලිටි එක හරිම ලස්සනයි. හා හා මේ ඉතින් ඒක මට තාම මතක් වෙනවා මේ මෙච්චරක් විතර මේකක් දිග රේන්දයක්. මේ හරි ලස්සනයි ඒක. දැන් මොකද ෂයිනි මුලින්ම ගෙතුවේ? මම මුලින්ම ගෙතුවේ සපත්තුවක්. සපත්තුවක් ලස්සනට ආවද? නෑ ඒක බෝටුවක්. ඊට පස්සේ මම පහක් විතර ගෙතුවා. ඒ පහම බෝට්ටුවක්. දැන් මම පුංචි බබාලටද ගෙතුවේ? ඔව්. ඒ ගෙතුවේ මොනාගෙන්ද? ත්‍රෙඩ් එකෙන්මද? නෑ. ඒක ගොඩක් චූටි නිසා මට ඒක නම් බෑ. ඒ නිසා මම බූල් වලින්. එතකොට ටටක් ගාලා ගොතන. එහෙනම්. ඊසි ඊසි ට්‍රික්ස් හොයාගත්තා. ඔව්. මොකද අරකින් කරොත් මට ගොඩක් වෙලා යනවා. අපෝ බෑ කියලා හිතුණා. අර බූල් එකෙන් කරනකොට ඊට වඩා චුට්ටක් ලොකු නිසා. ඒකෙන් කරා ඒ බෝටුවක් වගේ. හැබැයි මේ චූටි කාලේ නම් මගේ එකක් තියෙනවා මේක කරලා ඉවර වෙනකන් හරියට එනකම් මං අතාරින්නේ නැහැ. ඊට පස්සේ දැන් කියන්නේ බෝට්ටු පහක් අන්දිමට ගෙතුවා. ඔව්. චුට්ටක් මේ තරම් විතර චූටි එකක් ඊට පස්සේ චුට්ට ලොකු වෙනවා ඒ බෝටුව වගේ. ඊට පස්සේ වැඩේ හරියන්නේ නැහැ. කොහොම හරි මම ටියුටෝරියල්ස් බලනවා. ගොඩක් ඔය ඉංග්‍රීසි වලිනුත් මේනක තියෙන්නේ එක එක භාෂාවලින්නේ. ඒ වෙනකොට මම ලියා ගන්නවා. අන්තිමේට මේ ඒ කියන්නේ අක පිටරටවල තියෙන වූල් වෙනස්. ඒත් ලංකාවේ තියෙන වූල් වෙනස්. එතකොට මං ඒක ගෙතුවට මට කවදත් ඒක මේකෙන් ගන්න බෑ මොකද ත්‍රෙඩ් දෙකක් නිසා සයිසස් වෙනස් වෙනවා. ඒතර ඒ සයිස් එක මම හදා ගන්න ඕන. ගොඩක් ලංකාවේ වුණා දැන් අපි කරන ත්‍රෙඩ් වෙනු ඒ කියන්නේ අපි ගොතන ස්ටිච් පොඩ්ඩක් හරි එහෙම ගියොත් ඒ දවස්වල මට ඒක දැනුමක් තිබුණේ නැහැ. ඉතින් මං කරේ මං මුලින්ම ලියනවා. මං මෙච්චර පහක් මෙතෙන්ට ගත්තා. මේ පැත්තෙන් පහක් ගත්තා. හා. එහෙම මොකද සපත්තු නම් මෙෂර්මන්ට් එක ලියාගෙන ගාය මම එතකොට ගොතන්නේ. මම ඊට පස්සේ මෙහෙම කර්ව් එකක් දානවා. ඒකේ මේ අංක ටික දාගන්නවා එහෙම. ඊට පස්සේ දවසක් දැන් මං උක අතාරින්නෙම නෑ. දවස් ගානක් එක දිගට ගොතනවා. දැන් ඔය කොවිඩ් ගෙදර ඉන්න කාලේ. ඔව්. නෑ නෑ. මං 2017 නේ මේ පුරුදු. 2017. ඔව්. ආහා. ඔව්. ඒ කාලේ තමයි දැන් මේ කියන්නේ. පුරුදු වුනේ. ඊට පස්සේ මම දැන් තනියම පුරුදු වෙනවා. හරියන්නේත් නැහැ. කොහමරි මේ අර ඕල් ස්ටාර් කැන්වස් තියෙන පිළිම නමගේ. මම මුලින්ම හරියටම ගෙතුවේ ඒකක්. හා හා. හරියටම ගෙතුවා. මට හොඳට මතකයි අපේ අයියා ඇවිල්ලා
දැන් එයා ආසයි නේ මට ඇස්සේ ආ ලස්සනයි නේ එහෙම කියලා කිව්වද මට අර ඒ ඇප්‍රීෂিয়েට් එක තියනවා නේ ඊට පස්සේ අම්මත් කිව්වා ලස්සනයි තාත්තත් කිව්වා ලස්සනයි ඉතින් ඒක තමයි මුලින්ම ලස්සනටම කරලා ඉවර කළේ දැන් පළවෙනියට මොකද්ද සෙල් කරේ මුලින්ම සෙල් කරේ මං ඒ ෆයිනන්ස් කම්පැනි එක වැඩ කරපු එතනම අර හාවෙක් ඉන්න ඩිසයින් එකක් සපත්තු දෙකකුයි බොට්ටුන් නෑ 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 ඒක හරියටම මං කරා අර يعني සෙල් කරන්නනේ මං ඒ දවස්වලුණත් නීට් එක නම් ආයේ ගලවනවා මේව කරනවා කොහොම හරි ලස්සනට මං හදලා ලොකු බ්ලැන්කට් එකකුත් එක්ක දුන්නේ කීයකටද දුන්නේ රුපියල් 1000කට හා එතකොට ඒ වෙනකොට හැබැයි ෂයිනි බිස්නස් එක පටන් ගන්න නෑ නේද නෑ ඒත් මං කම්පැනි එක කෙනෙක්ව වැඩි කරන්නේ මං ඉතින් වෙලා තියෙන වෙලාවෙන් චුට්ට චුට්ට කරා එතකොට දැන් කොහොමද මේ ටර්න් වෙන්නේ මේක මම මේ රස්සාව කො මට මේක හරියන්නේ නෑ මට මේ ගවර්න්මන්ට් ජොබ් වත් ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ්ස් වත් හරියන්නේ නෑ මම මගේ එකක් පටන් ගන්නවා කියන තැන කවද්ද ආවේ ඒ කියන්නේ අක්කා මේ මට يعني තාමත් එහෙමයි මට ගෙදරින් වෙලාවට يعني මං නැගිටිනකම් මට කවුරුත් ඇහැරවන්නේ නැහැ හා මට හරි يعني පොඩි ඉස්සරිනම් මෙහෙමයි يعني මං හිතන්නේ අර 2019 වගේ අර ගොඩක් ගෙදර ඉඳලා ડિප්‍රෙෂන් වගේ වෙලා ඉතින් ඒ හින්දා ඒත් එක්ක මේ ගොඩක් يعني නිදා ගන්නකොට මට කවුරුත් ඇහැරවන්නේ නැහැ ඉතින් මම දැන් වැඩ කරන්න යන අනිවාර්යෙන් පාන්දර නැගිටින්න ඕනේ නේ එතකොට ඒවත් එක්ක අනිත් එක මහන්සිය එහෙට මෙහෙට යන්න ඕන අර අපි කොයි හරි ජොබ් එකක් කරන නම් අනිවාර්යෙන් දුර යන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක මට හිතුණා මට තනියෙන් මොකද්ද කරන්න පුළුවන්. අනිත් එක මම දන්න දේ තියෙනවා. ඔව්. ඉතින් ඒ හින්දා ඉතින් මේ පැත්තට ගොඩක් නැඹුරුණා. මේක කරනවම කියලා හිතුවා. දැන් මේ ව්‍යාපාරේ පටන් ගත්ත දවසකවත් මං පටන් ගත්තේක අවුරුදු දෙකකට කලින් දෙසැම්බර්. දෙසැම්බර් මාසේ. ඒ කියන්නේ 2021 විතරද 20? ඔව්. දැන් 23 නේ. 20 20 දෙසැම්බර් මාසෙදී 20යි 21යි 22යි දැන් 23 වෙනකොට ඇවිල්ලා තියෙනවා දැන් මේ 20 දෙසැම්බර් කියන්නේ 21 22 දැන් 23 දැන් ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තට පස්සේ මොකද්ද මුලින්ම කියන්නේ මොන වගේ දේවල්ද ඔය සපත්තු ගොතනවා බෑග්ස් හදනවා ඇඳුම් හදනවා ඔක්කොම ටික පටන් ගත්තද එකපාරම නෑ අක්කා මම කරේ මුලින්ම මට පුළුවන් ඒ කියන්නේ අපි එක දෙයකටනේ ફોકસ කරන්න ඕන ඒ හින්දා මම කරේ මට පුළුවන් මොකද්ද ඒක උඩරිම මට කරන්න ඕනේ ඒ නිසා මම බෑග් හදන විදිහට පටන් ගත්තා බෑග් හදන්න පටන් ගත්තා එතකොට දැන් මුලින්ම ඒක සෙල් කරේ ඔන්ලයින් මාකට් එකටද නැත්නම් කඩවල වලට ගිහිල්ලා දැම්මද එතකොට අක්ක මම ඒක අර يعني මූලික අඩිතාලම් විදිහට මම මට يعني බිස්නස් එකට මුදල් මං හොයා ගන්න ඕන නිසා මම වෙනම රිසල් කරා ස්ට්‍රැන්චීස් චුටි චුටි දේවල් මොකද මට බිස්නස් එක පටන් ගන්න කලින් අද වෙනකම් මං කිසිම කෙනෙක්ගෙන්වත් මුල්‍ය ඇතනිකවත් කිසිම තැනකින් රුපියලක්වත් සියලු මුදල් මම හොයාගත්තේ ඒවා. ඉතින් මං ඒකට ගොඩාක් සන්තෝෂ වෙනවා මොකද ඒ හැමදේම මං තනියම උපයාගත්තේ. ඒ මට හරි ආඩම්බරයි ඒක يعني මට කවුරුත් උදව් කරේ නැහැ නිතනදී. මගේ අම්මයි තාත්තයි අයියා හැමදේටම මට උදව් කරනවා. මං එනට මං කිව්වා මේකට මට උදව් කරන්න එපා. මේක මං තනියම කරගන්න ඕන කියලා. ඉතින් ඒ හින්දා මේ මං අර ස්ක්‍රන්චිස් ගන්න රුපියල් 10ක් එහෙම 5ක් අර චූටි චූටි ගණන් වලට එහෙම තියලා ඒකෙන් මං කන්නේ බොන්නේ නැතුව ඒ මොකද ගෙදරින් මට හැමදේම හම්බ වෙනවානේ ඉතින් ඒ හින්දා මං ඒකේ තියෙන ඉතුරු වෙන එකෙන් ටී-ෂර්ට් යවන්න එතකොට මුලින්ම ක්‍රොෂෙට් හුක් එකයි ගත්තේ එහෙම අරගෙන කොමරි ටික 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 ඒ හම්බෙන සල්ලි ආයි දාන කෙනකින් කන්නේ නැහැ මුකුත් මට ඔය කියන වචන තේරෙන්නේ නැහැ ඉන්දපා මට පොඩි පෑදිලි කරලා කියන්න. ඒ කියන්නේ දැන් ටී-ෂර්ට් යන් කියන්නේ අපි ගන්න, ඒ කියන්නේ පටියක් කියන්නේ ඒකෙ දෙකටම මොතපු පටියක් කියන්නේ. ඒකෙන් තමයි බෑග් හදන්නේ. ආහා හරි හරි. එතකොට ක්‍රොෂේ හොක් එක කියන්නේ ගොතන කටුවට. ආරයි. ඒක තියන එක එක මිලිම අර ගණන් තියන කියන්නේ 5.5 6. එහෙම එක එක කටු තියන. එක එක කට්ටයි ගත්තෙ. ඊට පස්සේ ඒ කියන්නේ වෙනකොට සල්ලි තිබුණ නැද්ද දෙක තුනක් ගන්න නැත්තම් ඔව් අක්ක මොකද මේ මට මං ආස නැහැ ගෙදරින් එල්ලන්න. ඉතින් තාත්තා අනිවාර්යෙන් දෙනවා කියලා මං දන්නවා. ඔව්. එතකොට මං හිතනවා මගේ අතෙන් සල්ලි නැති වුණත් මේක බංකොලොත් වුණත්. ඒ කියන්නේ ඒ දවස්වල මම දන්නේ නැහැ අක මොනව වෙයිද කියලා. බිස්නස් එකක් පටන් ගන්නකොට ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. ඒක අපි රිස්ක් එක ගන්නවනේ මුලින්ම. ඒ හින්දා මට ඕනුන් නැහැ තාත්තගෙන් ඉල්ලන්න. මොකද තාත්තගෙන් ඉල්ලුවොත් මං දන්නවා මට හදිස්සියවත් මේකෙන් පාඩු වුණොත්
තාත්තමට දෙනවා. ඉතින් ඒ හින්දා එතකොට මට රිස්ක් එකකුත් නැහැ මට ගානකුත් නැති වෙනවා. ඉතින් ඒ හින්දා මං කරේ මට තියෙන ගානට මං චුට්ට චුට්ට හැමදේම කරා. ඊට පස්සේ මං කටුවර සෙට් එකක් ගත්තා. එහෙම එහෙම මුලින්ම බෑග් එකක් විකුණුවා. ඊට පස්සේ ටික 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 මුලින්ම බෑග් එක කාටද විකුණුවේ? මුලින්ම බෑග් එක විකුණුවේ ඔන්ලයින්. ඒක මම මුලින්ම ඔන්ලයින්මයි විකුණුවේ අක්කා. හැබැයි මට මතක නැහැ කස්ටමර්. කීයකටද විකුණුවේ කියලාත් මතක නැහැ. රුපියල් 1000කටද විකුණුවා. ඒ කියන්නේ ඒ දවස්වල මගේ ප්‍රයිස් රේන්ජ් එකේ 1000යි 1200යි. එහෙම. ඊට පස්සේ තමයි මං ක්වොලිටි එක වැඩි කරා අක්කා. ඒ කියන්නේ මම හැමතිස්සෙම බැලුවේ මම 1000ට දුන්නා නම් මං 1500ට දෙන්න ඕන නම් මම මේක අනිවාර්යෙන් ක්වොලිටි එක වැඩි කරන්න ඕන. මොකද මං 1000ට දුන්න බෑග් එක 1500ට වැඩි කරාට ඒ ක්වොලිටියම නම් තියෙන්නේ වැඩක්. එතකොට කස්ටමර් කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ අපි ගුණාත්මක දෙයක් තව කෙනෙකුට දෙන්න ඕන. තමයි කෙනෙක්ට දෙන්න ඕන. මං සාමාන්‍යයෙන් මේ මගේ හැම බෑග් එකක්ම කියන්නේ පැක් කරන්න කලින් ෂිප් එක පවා ඇරලා වහලා බලනවා හැම එකකම. කස්ටමයිස් ඕඩර්ස් නේක කරන්නේ. එතකොට එතනදී ලොකු රිස්ක් එකක් තියෙනවා වෙන දේවල් වලට වඩා. ඒ කියන්නේ කස්ටමර්ස්ලා හැමෝම බකල් එක හරි වෙනස් කරනවා. කියන ගෝල්ඩ් කලර් නෙමෙයි මට සිල්වර් එක දෙන්න. සමහර වෙලාවට අපි ඕඩර් 100ක් විතර එකපාර දානකොට يعني අපි එකපාර ඩිස්පැච් කරනවානේ. ඔව්. සමහර වෙලාවට එක්ක චේන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මාරු වෙලා. ඉතින් ඒකේ රිස්ක් එක මම ගන්න ඕන. ඒක මම ආයෙත් රිටර්න් කරන්න ඕන. ඒක මගේ වැරදීමක් වෙලා තියෙනවා. ගොඩක් මේවා කරලා මම ඒ වගේ කරලා තියෙනවා. ඒ වගේ සිද්ධ වෙච්ච අවස්ථාවක් තියෙනවා. මොන හරි පොඩි අඩුපාඩුවක් තියෙනවා මම ඒක අනිවාර්යෙන් කරලා දෙනවා. රිටර්න් කරනවා. ඒක තමයි මම හිතන්නේ වග කීම කියන්නේ තමන්ගේ ව්‍යාපාරේ. සිංහලෙන් කතා කරන චීනායට උණගෙන ඉන්න. අපි චයිනීස් කතා කරමුද? ළඟදීම අපට පාරේතොට යන ගමන් හමු වුණ චීන ජාතිකයින් සමග කතා කරන්න වෙනවා. නිහා චීන භාෂාවෙන් ලියවුණු නාමපුවරු කියවන්න වෙනවා. වැදගත්ම දේ නව ව්‍යාපාර අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා දොර විවර වෙනවා. ඉතින් මේ ඔක්කොම කරගන්න චීන භාෂාව දැනගෙන ඉන්න එපයි. ඉතින් අදම e-learn.lk වෙබ්සයිට් එකට ගිහින් spoken chinese course එකට join වෙන්න. ඔබට චීන බස මුල සිට තේරුම් ගන්න, කතා කරන්න හා කියවන්න පුහුණු කරවන පාඨමාලාව දැන් ඉතාමත් පහසු විලකට. ඕනෑම ගැටලුවකට අපිත් එක්ක chat එකෙන් හා phone එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. call කරද්දී සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න. මොකද අපි චීන ඉගෙන ගන්න මේ පාඨමාලාවෙන්ම තමයි. ෂයින් ඇය ගෙතුම් කාර්යයක්. ඉතින් ගොතනවා කියන එක අපි හිතනවා තරම් ඉක්මනට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හරි සියුම් විදිහට වරදින්නේ නැතුව හරි ඉවසීමකින් කරන්න ඕන දෙයක්නේ. ඇත්තටම ෂයිනි කොච්චර වෙලාවක් යනවද ඔය එකක් සාමාන්‍ය බෑග් එකක් කියලා ගමු. ගොතලා කරලා ඉවර කරන්න. සාමාන්‍යයෙන් අක්ක බෑග් එකෙන් බෑග් එකට ඒක වෙනස් වෙනවා. හා සාමාන්‍යයෙන් ගන්නවා නම් පැය 4ක් විතර. එක එකකට පැය 4ක් විතර නතර ඇඳුමක් වගේ ගොතනවා නම් ඇඳුමක් කරනවා නම් අක්ක සයිස් එක අනුව වෙලාව වෙනස් වෙනවා. සමහර ඒවට දවස් එකහමාරක් වගේ යන වෙලාවලුත් තියෙනවා. ෂයිනිට කොච්චර කාලයක් මන් දන්නේ නැහැ. ඒක ඇත්තටම මට මෙෂර් කරන්න බැරි වෙයි. නිින්ද කැප කරන්න වෙලා තියෙනවා ෂයිනි මෙමෙ. ඉඳගෙන එකම තැනක එකම විදියකට ඉඳගෙන ඒ කියන්නේ අක්ක මම සාමාන්‍යයෙන් මුළු අවුරුද්ද එකම මං හරියට මහන්සි වුණා. මං ගාව දැන් වැඩ කරන වෙනම කට්ටිය ඉන්නවා. ඒක ඒ හින්දා මට يعني ඇත්තරම පොඩක්වත් රෙස්ට් නැහැ එන්නේ උනාට. ඒ වගේම තමයි මේ අපි මුල කාලේ මතක් කරමුක يعني කොච්චර නිදි මරාගෙන මේකද තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නනේ. එතකොට ඒ ව්‍යාපාරය දියුණු කරගත්ත හින්දානේ අද වෙනකොට වාඩි තව දෙන්නේ කරගෙන තුන් දෙනේ කරගෙන මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ කාලේ කොච්චර නිදි මරුවද කොච්චර අතේ කටු ඇනිලා වැරදිලා ආපහු ගලවල ගොතපු හිමද්ද කියනවා. ගොඩක් කාලවට ඉඳන්නේ අපි ඉන්නේ. එතකොට හරි අමාරුයි. ඉඳගෙන يعني මං උදේ සාමාන්‍යයෙන් නැගිටින උදේ 6:00 විතර. يعني ඩේලි මට ඒ වෙලාවට හැරෙනවා. ඉතින් ඒ හින්දා ඒ වෙලාවේ ඉඳන් ඔෂ් එකක් දානවා කනවා ඊට පස්සේ ඉඳ ගන්නවා ආයේ නැගිටින්නේ දවල්ට කනවා ඊට පස්සේ ආපහු පැයක් විතර පොඩි රෙස්ට් එකක් අරගෙන ආයේ 6-7 වෙනකන් ආයේ ඔෂ් එකක් දාලා ආයේ වැඩ ආයේ නිදාගන්න ටයිම් එකට තමයි ඇඳට යන්නේ සමහරවිට පාන්දර වෙනවත් ඇති ඔව් ඒ කියන්නේ හදිස්සි ඕඩර්ස් තියෙනවා නම් ගොඩක් රට යන කස්ටමර්ස්ලා මට හෙට දෙන්න කියනකොට ඒක සාමාන්‍යයෙන් අපේ ටයිම් පීරියඩ් එකක් තියෙනවා
ඒ ටයිම් පීරියඩ් එක නැතුව අනේ මං යනවා මට මේක කරලා දෙන්න මං මේකට ආසයි කියනකොට නොකර බෑ නොකර බැරි නිසා මං ඕකේ කියලා රෑ වෙනකන් වැඩ කරනවා එතකොට ඇත්තටම දැන් අමතක වෙන්නේ නැති දේවල් නැද්ද දැන් ඔයා හිතන්නකෝ මම දන්නේ නැහැ තියනවාද කියලා ගොතාගෙන යනවා කියලා අවසානයේ ළඟා වෙන්න ඔන්න මෙන්න තියලා ආය මුලින් ඉඳන් ගොතන්න වෙච්ච ඒවා ඔව් සමහර වෙලාවට මම අක්කා දැන් අපි ගොඩක් ඕඩර්ස් කරනවානේ එතකොට දැන් හෙට දාන්න තියෙන ඕඩර් එක මම අද දැන් මේ ගොත් දැන් මම කොම කම්ප්ලීට් කරගෙන ඔක්කොම කරගෙන ගිහිල්ලා ඕඩර් එක ආය බලනකොට කලෙක මාරු වෙලා ආය මම වෙන එකක් ගොතන්න ඕනේ මුළු රෑම හැරගෙන එක මහන්න ඕන ඔක්කොම කරන් මොකද මං කලෙක මාරු කරලා ඒකමට කස්ටමර්ට දෙන්න බෑ යවන්න බෑනේ මං ආයකක් කරන්න ඕන මොකද කලර්ස් ගොඩාක් තියෙනවා එක වගේ සිමිලර් කලර්ස් උත් තියෙනවා ඉතින් පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑනේ ඒ හින්දා මං එතකොට ඒ වගේ සමහර වෙලාවට ඒ වගේ يعني ගොඩක් ඕඩර්ස් කරනකොට ඒ වගේ මේවා තියෙනවා ඉතින් මං ආපහු ඒ වගේ කරපු අවස්ථා ගොඩක් තියෙනවා කරපු අවස්ථා තියෙනවා ඉතින් වැටීම් තියෙනවා නැගිටීම් තියෙනවා එහෙමනේ අපි මේ ගමනක යන්නේ නේද හැමදේම පර්ෆෙක්ට් හම්බෙනවා කියලා දේවල් ජීවිතේ නැහැනේ අපිට දැන් එතකොට ෂයිනි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකයි තෝරගන්නේ ප්ලැට්ෆෝම්ස් තෝරගන්නේ ඇයි මේ තමන්ගේ ව්‍යාපාරයට මං හිතනවා අක්ක දැන් තියෙන සෝෂල් මීඩියා කියන්නේ හොඳම ප්ලැට්ෆෝම් එක තියෙන්නේ අපිට මේ Facebook Instagram සහ විශේෂම දේ TikTok ගොඩක් අය හිතනවා TikTok කරන එක ඒක entertainment නැහැ කියලා ඔව් purpose කරනවා කියන එක මං හිතනවා දැනට තියෙන හොඳම මේක TikTok තමයි මොකද මට ඉන්නවා ෆොරින් බේස් එකක් ඒක මම සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ TikTok වල TikTok හරහා මගේ මං හිතන්නේ ඒ කියන්නේ වෙන මොකක් හරි එකට පාවිච්චි කරපු උපක්‍රම තිබුණාද ඒ විදිය ෆෑන් බේස් එකක් හදාගන්න ඒක අක්ක මම කරේ මං සාමාන්‍යයෙන් වීඩියෝස් දානවනේ එක එක මම දාන විදිය හයි මම ශෛලි කියලා මං එහෙම يعني මම වීඩියෝ එකක් එකින් එකට වෙනස් හැම එකක්ම එක විදියට කරන්නේ ඒ වගේම මම සමහරවල් මං කතා කරනවා සමහරවල් ඉංග්‍රීසි වලින් කතා කරනවා සිංහලෙන් කතා කරනවා ඒතරු මගේ කස්ටමර් බේස් එක සම්පූර්ණයෙන්ම يعني ලංකාවට විතරක් නෙමෙයි මන් දන්නේ නැහැ කොහොම වෙනවද කියලා හැබැයි TikTok වලින් මට විතරක් නෙමෙයි මං කියන්නේ අනිත් අයටත් ගොඩක් වෙලාවට පුළුවන් ඒ කියන්නේ ලංකාවේ රට ඉන්න අය නෙමෙයි ෆොරිනර්ස් ළම මගෙන් ගොඩක් ගන්න අය ඉන්නවා ඉතින් මං හිතනවා TikTok තමයි හොඳම platform එක කියලා මොකද TikTok එකේ ඉන්න අය මං දැකලා තියෙනවා දැන් මගේ මේ ළඟදී ඉඳලා FB එකට يعني මගේ Facebook එකේ page එකටත් add වෙලා තියෙනවා Instagram එකෙත් තියෙනවා platforms තුනේම customer base එක තියෙනවා ඒගොල්ලෝ ඉන්නවා හරි දැන් එතකොට මෙහෙම යන ගමනේදී ඇත්තටම මේ හැමදේම අපි සුන්දර මල් පාරක යන්න නැහැනේ ෂයිනි තමන්ගේ ව්‍යාපාරයට ආපු බාධක මොනවද තියෙන්නේ මට අක්කිය ආපු දැනට ලොකුම බාධාව තමයි මගේ account එක තුන් පාරක් ban වුණා WhatsApp එකේ පළවෙනි පාර account එක ban වෙනකොට account එකේ seen නොකරපු message තිබුණා 6000 සීන් නොකරපු මැසේජස් 6000. ඔව් දෙවෙනි පාර මගේ account එකේ එකපාර يعني TikTok එකේ viral යනකොට videos Singapore, Malaysia ඒ වගේ foreign countries වලට යනකොට මට පෙන්වනවානේ මේ ගිහිලා තියෙන මේ countries වලට කියලා. එතකොට ඒගොල්ලෝ මට කෙලින්ම WhatsApp through තමයි account එකට ඒ කියන්නේ මට message එක වැටෙන්නේ. ගොඩක් Instagram එකකින් නෙමෙයි. දැන් කෙලින්ම WhatsApp එකටම message එක එනවා. මට පේනා මැසේජ් හැබැයි මට මං කරන يعني මට උපරිමයක් තියනවානේ මට එතනින් එහාට කොච්චර මම මැසේජ් දැම්මත් හැම කස්ටමර් කෙනෙක්ටම මැසේජ් දැම්මත් මට සල්ලි ගන්න පුළුවන් හැබැයි මට ඕඩර් එක වෙලාවට දෙන්න බෑ ඉතින් ඒ හින්දා මං කරන්නේ ටටක් ගාලා මට පුළුවන් විදිහට උපරිම මං කරත් ඒ එන මැසේජ් ප්‍රමාණයට මේව කරගන්න බැරි වෙනවා තියෙනවා දෙවැනි පාර account එක ban වෙනකොට ඒ වගේ ෆොරිනර්ස් ලාගේ ගොඩාක් තිබුණා මැසේජ් 8000ක් එක්ක බෑන් වුණා. එතකොට කලින් 6000යි ඊගවට 8000යි. බෑන් වුණා account එක. ඉතින් මට හරි දුකයි. මොකද WhatsApp account එක බෑන් වෙලා මට ආය ආවෙ නැහැ account එක. ඒ කියන්නේ account එක recover කරගන්න බැරි වුණා. recover කරන්න බැරි වුණා. ඒ කියන්නේ එක message එකක්වත් recover කරන්න බැරි වුණා. ඒක මං හිතන්නේ දෙවනි පාර උනේ මීට සති 3කට විතර කලින්. ඉතින් දැන් ආපහු මැසේජ් තියෙනවා 4000 ගානකට වඩා.
ශයිනිගේ මේ ව්‍යාපාරයේ තියෙන සමායට ගුණාත්මක බව හැමදේම එකතු වෙලා ශයිනි දෙන ෆීඩ්බැක් එක හැමදේමත් එක්ක වෙන්නේ නැති සමහර විට මේ ෆෑන් බේස් එක කැඩෙන්නේ නැතුව ඒ විදිහටම ඉන්නේ. මොකද මේ අක්කා ගොඩක් මන් දැකලා තිනවා මට මාරු විදිහට ඇප්‍රීෂিয়েට් කරනවා. යා මේක මෙයා කරන මට ඒකෙන් අක්කා මට මාරු සන්තෝෂයි. අනිත් එක තමයි ලොකුම දේ මන් දැකලා තිනවා මන් හදන ඩිසයින් එක තව දවස් 3කින් විතර වෙන කවරහරි මන් හදනවා මං ඒකට ගොඩක් කැමතියි ඒ කියන්නේ මං දිහා බලලා වෙන කෙනෙක් එයා මාකට් එකක් හදා ගන්නවා ඒකයක් කරන්නේ මං හින්දා තව මං ගන්න ඇක්සසරීස් ගන්න අයගේ ව්‍යාපාර දියුණු වෙනවා මං මොන හරි මං ලංකාවේ මුලින්ම වුඩන් වෙස් එක තියෙන බෑග් එකක් හැදුවා ඒකක මං ඇත්තටම බැලුවේ පිටරට ඒගොල්ලෝ ඩිසයින් කරනවා එක මට ඩිසයින් කරන්න ගියා මාස 3ක් විතර කියන්නේ මම දන්නේ විස්තර දන්නේ නැහැ නේ කියන්නේ මං බිස්නස් එක පටන් අරන් අවුරුදු දෙකක් නේ ඔව් හැබැයි මං අවුරුද්දකටත් වැඩි කලින් තමයි මං ওই වුඩන් බෑග් එක හදන්න ගත්තේ ඉතින් ලංකාවට අලුත් දෙයක් නේ ඒක හරියට මේව වුණා ඉතින් දැන් ඉන්න වුඩන් කට් කරන අය ඉන්නවා වෙනම වුඩන් බෑග් කරන වෙන අය ඉන්නවා ඒ නිසා ලොකු ශේත්‍රයේ ලොකු විශාල වෙලා පරාසයකට විහිදලා ගිහිල්ලා ඔව් එතකොට මං හිතන්නේ හැමතිස්සම අක්ක මේ මං හින්දා අරයටත් පුළුවන් මෙයත් හම්බ කරගන්න තව අවස්ථා හැදිලා ගොඩක් එතකොට දැන් මට මුළු මාකට් එකටම මේක දෙන්න බෑනේ අක්ක මට පුළුවන් ලිමිට් එකක් තියෙනවා එතකොට මම හිතුවොත් නිකත් මගේ එහෙම හිතුවොත් අපිට බෑ දිනු වෙන්න බෑ මම කරන්නේ මම මේක බලලා සතුට වෙනවා හැබැයි මම ඒගොල්ලන්ට මෙයා මං හින්දා මෙහෙම කරා මට අපරාධය එහෙම කියලා මං කියන්නේ මොකද එයත් කරනවා ඒක ෆීඩ්බැක් එක කවදා හරි මට තියෙයි මට එකෙන් හොඳක් වෙයි මොකද මං හින්දා වෙන කෙනෙක්ට සතුටක් නේකෙන් එහෙම කියලා වෙන කෙනෙක් තව ජීවිතේ සාර්ථක කරගෙන ඉන්නවා කියන කතාව මොකද මන්ට ගොඩාක් අය දාලා තියෙනවා අක්ක ඔයා හින්දා මං කියන්නේ මං ඔයා හින්දා තමයි මේ ජීවිතේ මගේ මේක මං මේක දිගටම කරන් යන්නේ ඔයාගේ වීඩියෝස් මම බලනවා හැමදාම මට බිස්නස් එකක් පටන් ගන්න කියන්නේ මූලික අඩිතාලම උනේ මම කියලා එයා මට මැසේජ් එකක් දානකොට මං හිතන්නේ ඒක මට නිකන් බැංක් මැනේජර් කෙනෙක් වෙලා මට ගන්න පුළුවන් කියලා ඒක තමයි ආත්ම තෘප්තිය ඒක හරියට මට මාර වටිනවා අක්ක ඒක තමයි මට මගේ තෘප්තිය ඒක තමයි ඒ කියන්නේ ඇත්තටම අටපහ රස්සාවක් කියලා අපි ගොඩක් අය කියන්නේ ඒ වගේ තව කෙනෙක් යටතේ කරනවට වැඩිය තමන් ආත්ම තෘප්තියක් ලබනවා තමන්ගෙම ව්‍යාපාරයක් කරනවා කියන එක ඒක විඳින්න මට තේරෙන්නේ නැහැ ඒක ඔබතුමිය මේ වෙලාවේ විඳිනවා ඒ තියෙන ආශාවද ඇත්තටම මේ වගේ දෙයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් නැත්තම් මේ වෙලාවේ මොකක්ම හරි අර්බුදයක් ඉන්නවා මට මොකද්ද මං දැන් කරන්නේ කියලා හිතමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ශානීට මොකද දෙන්න තියෙන පණිවිඩය මට තියෙන ලොකුම දේ තමයි අක්ක ලංකාවේ අපි දෙයක් තියෙනවා මං කරනවා නම් මං දියුණු වෙනවා නම් ඒක බලාගෙන වෙන කෙනෙක් ඒකම කරනවා කවදාවත් අක්ක අපි ඒක කරන්න හොඳ නැහැ දැන් මම කවදත් මම මාකට් එකකට ගෙනට මේක ගොඩක් තිබුණ නැහැ මම කරේ මේ ලංකාවේ නැති දෙයක් ලංකාවට මම දුන්නා ඒතර මං කියන්නේ ඔයා කරන්න ඒක හොඳද නරකද නෙමෙයි ඔයා කරන්න try කරන්න මං කවදාවත් හිතුවේ නැහැ මම මේ තැනට එයි කියලා. පටන් ගන්න දවසේ. එතකොට ඔයා කරන්න ඔයා කාලයක් යෙදේ හරියට කරොත්. ඒ කියන්නේ නීට් එකට, ක්වොලිටි එකට කරොත් ඔයා එක රුපියල් 10,000න් පටන් ගත්තත් ගන්න කෙන අනිවාර්යයෙන්ම ගන්නවා. ඔයාගේ ස්ටෑන්ඩ් එක තියාගන්න හැමතිස්සම. ඔයා කරනවා නම් ප්‍රොඩක්ට් එකක් හරියට ඒක ගන්න කස්ටමර්ස්ලා කොහොම හරි හදනවා. ඒ වගේම තමයි මේ අපි දැන් ෂොප්ස් නේ මුලින් දාන්නේ. එහෙම නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන් තමයි මාකට් එකක් හදන එක Facebook එකේ. ඒකක්ක මං ලේසිම විදිය කියන්නම්. Facebook එකේ මම මුලින්ම කරේ page එකක් හදලා. මගේ යාළුවෝ ඉන්නවනේ. ඇඩ් වෙන්නේ නැති අය ඉන්නවා. කමක් නෑ. ඔව්. යාළුවෝ ගොඩක් අය ඇඩ් වෙනවා. සමහරවිට කිව්වත් ඒක එන්න තිය අයත් ඉන්නවා. හැමෝම මෙහෙමයි. එන්නට ගොඩක් ඒ අය ඇඩ් වෙනවා. එතකොට ඔයා ෂෙයා කරන්න. ටික 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 ඔයාට ඔයාගේ ආලු ඕඩර්ස් දෙයි. අතරමක මට ගොඩක්ම මං H&D එක කරනකොට ඒකේ කට්ටිය තමයි මට ගොඩක් ඕඩර්ස් දුන්නේ. සීනියර්ස්ලා මගේ බැජ් එකේ අය. ඉතින් ගොඩක් අය ගත්තා. ඒ කියන්නේ හැමෝම හරි ආසයි. ඒ කියන්නේ මං දෙයක් කරනවා ක්වොලිටීනේ. ඒතර ඔයාත් ඒ කියන්නේ වෙන කෙනෙකුත්. ඒ වගේම කරොත්. ඒ කියන්නේ හැමෝම කරන දෙයක් නෙමෙයි. මාකට් එකේ නැති අලුත් දෙයක්.
අලුත්දයක්ක්ක දැන් මේක කරලා මෙතනින් නතර කරන්න නෙමෙයි ඔයා දිගටම කරන්න එහෙම මට වැටෙන්න එපා දිගටම අතාරින්න නැතුව කරගෙන යන්න කියන එක ඒකක්ක දැන් කාලයක් යනකොට මට තියෙනවක්ක මට තිබුණා සමහර මාසවල ඕඩර්ස් 1යි 2යි මං දැන් මේ කරන විදියට මල මුලින්නම් තිබුණ නැහැ ඉතින් ඒ හින්දා හරියට ප්ලැට්ෆෝම් එක හරියට පාවිච්චි කරා. ඇත්තටම මේ ෂයිනි වැඩසටහනේ මේ කාලේ ඉක්මන ඉක්මන ගත වෙනවා. හැබැයි දැන් මේක අහන්න මෙහෙතුව. ඔයා එකම තැනක වාඩි වෙලා එකම දිහාවක් බලාගෙන තමන්ගේ වෘතිය කරගෙන යන කෙනෙක්. ඒක කොච්චර ශරීරයට අමාරුද? මම දන්නේ ඒක කොහොමද විග්‍රහ කරන්න පුළුවන් කියන එක. ඒකක් කි මේ මගේ කොන්දේ ප්‍රශ්නයක් තියෙනවා. මට එක දිගට දැන් වැඩ කරලා මේ මගේ මේ අතෙන් මං ගොතන්නේ මේ අතෙන් මේ අත චුට්ටක් සමහරලාට අනිගම් පණ නැති වෙනවා වගේ කියන්නේ මට කියන්න තේරෙන හැබැයි මේ අත ගොඩක් රිදෙනවා දැන් රිදෙනවා මේ ළඟක ඉඳලා මේ මෙහෙ ඉඳන් ඔක්කොම රිදෙනවා ඒ වුණාට මට ඒක වැඩ කරන විදිය මොකද මං දවසෙන් වැඩ කරන උදේ නැගිට වෙලෙ ඉඳන්ම රෑ වෙනකම් වැඩ කරනවා අවුරුදු දෙකක් එක දිගට ඒකට මේ අත ඒ ප්‍රශ්නයක් තියෙනවා අනිත් එක තමයි මේ අපි හිතනවානේ මේ ආත්ම තෘප්තිය හැමදේම තියෙනවා ඒ වුණාට අර ස්ට්‍රෙස් එක කියන දේ ඒ කියන්නේ මේ බිස්නස් එක මගේ මේක මොන හරි ප්‍රශ්නයක් වුණොත් කස්ටමර් ෆීඩ්බැක් එක ඒගොල්ලෝ මක් හරි වැරදියට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක වෙලාවට දෙන එක හැමදේමත් එක්ක ස්ට්‍රෙස් එක තියෙනවා එතකොට ඒකෙන් මට තියෙන ඉෆෙක්ට් ඒ කියන්නේ මට දැන් මම දැන් සති 3ක් විතර තිස්සේ කිරියෝදී බතුයි කන්නේ කන්න බෑ මේ ගැස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ ස්ට්‍රෙස් එක නිසා ડોක්ටර් කියනවා ස්ට්‍රෙස් වෙන්න එපා කියලා ඉතින් ඒක වෙන්නේ නැති වැඩක් නේ ඒක රිකවර් වෙන්න කාලයක් යනවා. ඉතින් ඒ වගේ අනිත් එකක් මම මේ ඉඳන් ඉන්නේ විදියට දැන් අපිට කියනවා මට ડોක්ටර් කියනවා මට මෙහෙම නැවෙන්න එපාලු. ඉතින් නැවෙන්න නැතුව මම කොහොමද වැඩ කරන්නේ? මේ වගේ හැම දෙයක්ම තියෙනවා. හොඳ පැත්ත නර පැත්ත හැමදේම තියෙනවා. හැබැයි ඉතින් තවන්ගේ දේවල් දිනු කරගන්න අපිට සමහර වෙලාවට හිතා ගන්න බැරි කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ශනිගේ වැඩසටහන ඉවර කරන්න කලින් මේ මෙච්චර ලස්සන හුරුබුහුටි තරුණියක් මේ පෙම්වතියක්ද? පෙම්වතියක් නෙමෙයි පෙම්වතෙක් ඉඳලා තියනවාද? ඉඳලා තියනවා. මේට අවුරුදු දෙකකට කලින්. ආහා හා. එහෙනම් ඒක අතහැරිය නිසා දැන් තව පෙමකට යන්නේ නැද්ද? නැත්තම් දැන් බලාගෙන ඉන්නවද ආදරවන්තියක් වෙන්න? දැන් කාලයක් ගිහින් නිසා මං ඕකේ ඒකේ හැබැයි චුට්ටක් බලමු. ඔන්න ආදරණීය පිරිමි ළමයා ඉන්නවා නේද? ඇයට තවස්තාවක් තියෙනවා හැබැයි චුට්ටක් බලන්න ඕනේ කියලා කිව්වා. ශනි මේ ආපු ගමනේදී දැන් මේ පුංචි කාලයක් තමයි හැබැයි ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. කවුද ඇත්තටම හයියක් වෙලා පිටිපස්සෙන් හිටියේ? ඇත්තටම මගේ අම්මයි තාත්තයි අයියයි. මොකද මගේ වැඩ කරන දෙන්නේ කිනා වෙන්න අපුවේ. එතකොට හැමදාම එයා වැඩ කරන්න වෙන්න අපුවේ. එතකොට එයා උදේ පාන්දර සාමාන්‍යයෙන් පිරිමි ළමයි එහෙම කරන්නේ නැහනේ. ලොකු පෝරුවරයකට අර මගේ බඩු ඔක්කොම ටික දාගෙන එයා යනවා වැඩට යනකොට එයා ඒක අරන් යනවා. එතකොට වැඩ කරන කිනා හේඳන් එනංගි දුන්නට පස්සේ එයා ඔක්කොම ටික අරන් ආයෙ ගෙදර එනවා. හලාවත ඉඳන් වෙන්න අපුවට ගෙනියනවා ගේනවා. ඉතින් එයා නැත්තම් මට හරියට හැමදේම වෙලාවට කරන්න බෑ. එම් තාත්තා එයා තමයි දැන් අදත් මාත් එක්ක ආවේ ආ. චූටි කාලේ ඉඳන් ඉස්කෝලේ යන දවස් ඉඳන්ම එයා තමයි හැමදේටම මගේ පස්සෙන් ආවේ. හිටියේ. එයාගේම අම්මා කියන්නේ අම්මා තමයි මට වෙලාවට කවන්නේ. يعني මං ගොඩක් වෙලාවට මං අතින් කන්නේ අර වැඩ වැඩිනේ. විසී වුණාම එයා හැමතිස්සම ඇවිල්ලා නෝනා කියලා මට කියන්නේ. නෝනා කන්න කියලා බනිනව සමහර වෙලාවට. ඉතින් එයාලා තුන් දෙනා නැත්තම් ෂයිනි නෑ. හැමෝම ආදරය කරන අම්මලා තාත්තලා අපේ හයියක් වෙලා ඉන්නවා. වගේම ඔබට වාසනාවන්ත සහෝදරයෙකුත් හම් වෙලා තියෙනවා. අපි හැමෝම මේ ආදරයෙන් මතක් කරමු. මේ ආදරේ හැමදාම දෙන්න. ඔයාගේ ආදරෙත් එයාලට හැමදාම දෙන්න කියලා. ෂයිනි මේ ගෙවුණු කාලය ගැන මොකද හිතන්නේ? අපි කැමති වචනයක් දරගන්න. ඇත්තටම මට ආරාධනා කරාට thank you so much. මම දන්නේ මම එහෙම කතා කරන්නේ නෑ. එහෙම මගේ වීඩියෝස් වල වුණත් මම එහෙම ගොඩක් මේව කරන්නේ නෑ. ඉතින් අද නම් මම හොඳට කතා කරේ. අද ටිකක් කතා කරා. ඉතින් ඇත්තටම මට මේ වැඩසටහනට ආරාධනා කරපු එකට
thank you so much akka hari shine ge sieluma vyapara kateyutu paudgalika kateyutu hamadeema saarthaka wenna kiyala api prarthana karana hamadeema bohoma stuti hamadeema suba wenna kiyala oyalatath balan inna oyalatath aluth dewal gana hitanna kapakirim karanna wenawa hamadeema honda patta wageema naraka pattak tiyenawa hamadaama apita mal parawal nemei hambenne gal boraluth wadinawa habai nosali idiriyata yanna gænu hit ape hit hayyai neida iting e hit ekka issarahata yanna අපි ආයෙත් දවසක හම්බෙමු මේ වගේම කතාවක් අහන්නට එතෙක් ඔබට සුබ දවසක්